මෙම හඳපටිය තුළින් අකුසලයෙන් සමාධිය දියුණු කරන ආකාරය පැහැදිලි කිරීමට යන්නේ කොහොමද මේ අකුසලයක් සිතට ආවම එයින් බැහැර වෙලා සමාධියක් ගොඩනගා ගන්න විදිය ඒ කියන්නේ අකුසලයේ ඔස්සේ විදර්ශනා කරලා සිත සමාධි කරන විදිය ප්‍රායෝගිකව කරන විදිය අපි දැනගන්න උත්සාහ කරමු දැනගෙන එය ප්‍රායෝගිකව කරමු මේක ඉතා වැදගත් මේ සමාධිය කියන දේ මේ සමාධිය කියන දේ දිනු වුණාම මාර්ග සිතකට වැටෙනවා මාර්ග සිත තුලින් සමාධිගත වූ සිතක් තුල ඒ දිනු කරන ලද මාර්ග සිතට අදාළ වූ සමාධියකින් ඵල සිතක් පලසිතකට පැමිණෙන්න පුළුවන් ඒකයි තා වැදගත් මේ සෑම දෙයක්ම ඇස් අරගෙන කරන්න පුළුවන් දැන් අපි බලමු අකුසලයක් අපිට අකුසලයක් ආවහම පළමුව කරන්න බලන්න ඕනි අපි කුසලයකට කුසල අරමුණකට ඒක පරිවර්තනය කරගන්න එක ඒ කියන්නේ අකුසලෙන් බැහැර වෙලා කුසල සිතකට තබා ගන්න එක කුසල සිතකට තබා ගත්තාම අපිට අර අකුසලෙන් වැලකිලා ඉන්න පුළුවන් తాවකාලිකව හරි වැලකිලා ඉන්න පුළුවන් හැබැයි ඒ අකුසලයෙන් කුසලයකට ආවත් නැවතත් අකුසලයක් එනවා නම් සිතට ඒ අකුසලේ විපාක දුක් දුක් විපාක ගැන අපි කල්පනා කරන්න ඕනේ ඒ අකුසලේ කොහොමද ආවේ අකුසලේ කොහොමද හැදෙන්නේ අකුසලේ නිසා තමන්ගේ සිතේ ඇතිවන දෝෂය මොකද්ද තමන්ගේ සිත තුළ ඇතිවන යම් කිසි නොදැනුවත්කමක් මෝහයක් එහෙම තියෙනවද තමන්ගේ සිත තුළ යම් කිසි එම අකුසලයේ කෙරේ ඇලීමක් තියෙනවද කියලා තම තමන්ගේ භාෂාවෙන් තම තමන්ගේ අදහසෙන් එය එම අකුසලයේ තියා බලන්න ඕනේ තමයි අපි මේ විදර්ශනා කරනවා කියන්නේ විදර්ශනා කරනවා කියන්නේ ඒකයි අකුසලයක් එනකොට ඒ අකුසලේ අපි ආදීනවය බලනවා කියලා තව ආකාරයකින් කියනවා ඒ අකුසලේ ආස්වාදයේ ආදීනිය නිස්සරණය ආස්වාදයේ ආදීනවය නිස්සරණය කියලාත් කියනවා ඔය ආකාරයට බලන්න පුළුවන් ඒ වගේම මම කිව්ව විදිහට අකුසලේ දෝෂය බලන්න පුළුවන් ඒ අකුසලය නිසා ඇතිවන දුක් විපාක ගැන හිතන්න පුළුවන්. එතකොට අකුසලය නිසා තමා කුමටද මේ තණ්හා කරලා අකුසලේ කරන්නේ? තමාට මේ අවස්ථාවේදී තියෙන මෝහය මොකද්ද? නොදනුවත්කම මොකද්ද? ඔන්න ඔය ආකාරයකට අකුසලයක් කෙරෙහි විමර්ශනය කරනකොට, කල්පනා කරනකොට මේ සිත නවතිනවා. මේ සිත සමාධිගත වෙනවා. සිත නැමෙනවා සිත චිත්තසංතානය තුල එම චිත්තසංතානය තුල විසිරෙන්නේ නැතුව නවතිනවා සිතපත් වෙනවා එහෙමපත් වූ සිතක් සමාධිගත වෙනවා දැන් මේ ටික අපි මේ සමාධිය කියන දේ මේක පොඩ්ඩක් අපි තේරුම් ගන්න බලමු මං ඉදිරියේදී මේ සමාධිය කියන්නේ මේ විදර්ශනා සමාධිය මේ සමතය තුලින් යන සමාධිය නෙමෙයි මේ විදර්ශනා සමාධිය සමතය තුලින් යන සමාධියට වැඩිය වෙනස් මම ඒක ඉදිරියේදී තව ටිකක් පැහැදිලි කරන්නම් දැන් බලමු අකුසලයක් නිසා අපි සමාධිය ගොඩනගන විදිය සමහර අකුසල් තමන්ට යම්කිසි අකටයුතු දේවල් හැට පෙනෙනවා නම් අපි ඒව ඉක්මනට එයින් බැහැර වෙන්න ඕනේ ඒක හරියට ඇස් වහ ගන්නවා වගේ වැඩක් ඇස් වහ ගන්නවා වගේ වැඩක් අපි එතනින් බැහැර වෙනවා අපිට ඒක තේරුම් අරගන්න බැරි නම් අපි අකමැති දේවල් අපිට දකිනවා නම් ඇහෙනවා නම් ඒ ආකාරයෙන්ම පංචින්ද්‍රියන්ට අපිට දැනෙනවා නම් ඒවා අපිට ඒකෙන් බැහැර වෙන එක තමයි කරන්න ඕනේ ක්ෂණිකව බැහැර වෙන්න ඕනේ අපිට ඒක තේරුම් ගන්න බැරි නම් නමුත් මේ කුමන ආකාරයෙන් කරත් මේ අකුසලයේ කියන දේ අපිට එනවා මේ අකුසලය අපිට කොයි ආකාරයෙන් ආවත් මේ ජීවිතයේ වැඩිපුරම අකුසල් විපාක විඳින්න තමයි සෑදිලා තියෙන්නේ මේ භවයට මේ භවයේ උපතකට අපි ආවේ අපි තුල තියෙන ගතිගුණ අපි තුල තියෙන පුරුදු අපි තුල තියෙන වැරදි දිට්ටි අපි තුල තියෙන වැරදි ඇදහිංකම අපි තුල තියෙන වැරදි
දේවල් අදහලා විශ්වාස කළා ඒ වැරදි විශ්වාස නිසා තමයි අපි මේ භවයට ආවේ මේ භවයේ විඳින්න විපාක විඳින්න ඇවිල්ලා තින්නේ අපි මේ විපාකයක් විඳින්නේ මෙතන මේ විපාක විඳින්න හේතුව අපිට තියෙන මම අර ඉස්සෙල්ලා සඳහන් කරපු දේවල් නිසා ඒක නිසා මේ භවය සෑදෙන්නේ මේ භවය සෑදෙන්නේ අපේ තුල තියෙන ගති හුරු පුරුදු නිසා එතකොට අපි චුතිසිතේදී ඒවා ඒ චුතිසිතේදී ආපු විපාක සිත නිසා චුති වෙලා චුතියට ආපු අරමුණු නිසා ඇතිවන විපාක සිත අපි මේ ලෝකේ මිනිස්සෙක් වෙලා විපාක විඳිනවා එතකොට යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකයක උපත ලැබුවාම අපි ඒ පුද්ගලයා විපාකයක් විඳින්නේ ඒ භවයට අදාළ විපාක. එතකොට මේ භවයට අදාළ විපාක විඳිනකොට මේ භවයට අදාළ නාම රූප ටික අපිට සැකසීලාමයි තියෙන්නේ. අපිට වෙනස් කරන්න බෑ. දැන් අපි මිනිස්සෙක් වුණොත් මේ මනුස්ස ලෝකයට අදාළ නාම රූප ටික සැකසීලා තියෙනවා. ඒක නිසා අපිට අකුසල් වලට හුරු වෙලා නිසා මේ නාම රූප වලට අදාළ වෙන මනුස්ස ලෝකයේ නාම රූප වලට අදාළ වෙන අකුසල් කරවන්න එන්නේ. විපාක එන්නේ කර්ම කරවන්න අපිට ඒකට කියනවා පුණ්‍යාභි සංඛාර. එහෙම නැත්නම් අපුණ්‍යාභි සංඛාර. එතකොට මේ කාම ලෝකයේ තුල මනුෂ්‍ය ලෝකේ වැටෙන්නේ කාම ලෝකයට අපිට අකුසල් කරවන්න තමයි විපාක ඉන්නේ. විපාක හැටියට පංචේන්ද්‍රියෙන් එන දේවල් අපි කර්මයක් තව සකස් කරනවා. ඒකට කියනවා අපුණ්‍යාභි සංඛාර කියලා. සංඛාර. එතකොට අපි තව කර්ම කරනවා අනාගතේ තව දුරටත් විපාක විඳින්න. ඒ ඒ කර්ම කරන්නේ එන විපාකයේ තුලදී අපිට අවිජ්ජාව තියෙන නිසා. ඒකට කියනවා අපි අවිජ්ජාපච්චය සංඛාර කියලා. අවිජ්ජාපච්චය සංඛාර කරන්නේ අපි කොහොමද? මේ හඬපටි චුට්ටක් වෙනස් පැත්තට ගියත් මම ආය අර සමාධිය පැහැදිලි කරන්නම්. අවිජ්ජාපච්චය සංඛාර කියන්නේ පස්ස වේදනා කරන නිසා. පස්ස වේදනා තණ්හා උපාදාන භව වෙන නිසා. ස්පර්ශය නැතුව මේ ලෝකේ කිසිම දෙයක් වෙන්නේ නෑ නේද? හොඳට හිතන්න ස්පර්ශය කියන්නේ පංචේන්ද්‍රියයට වෙන ස්පර්ශය. ඒ ස්පර්ශය තුළින් අපිට වේදනාව ඇති වෙලා පංච වේදනා තණ්හාව උපාදාන කළා භවයට යනවා. එතකොට කරොත් තමයි අපි කියන්නේ අන්න අපුණ්‍යාභි සංඛාරයක් කරා. ඒ කියන්නේ අවිජ්ජා සංඛාර නිසා. අවිජ්ජාව එතනදි ගොඩනැගුණේ ලෝභ දේශ මොහ නිසා. එතකොට ඒකට අපි කියනවා සංයෝජන කියලා. එතකොට අවිද්‍යාව ගොඩනැගිලා සංඛාර අවිද්‍යාපච්චය සංඛාර වුණේ අවිද්‍යාවට ප්‍රධාන එතනදි හේතුව වුණේ ලෝභ ද්වේෂ මෝහ. ලෝභ ද්වේෂ මෝහ වලට අපි කියනවා සංයෝජන කියලා. එතකොට මේ සංයෝජන කියන දේ අපිට ඇහි සංයෝජන තියෙනවත් නෙමෙයි. බාහිර දකින්න රූපේ සංයෝජන තියෙනවත් නෙමෙයි. හරියට මේ සංයෝජන කියන්නේ ඇහැයි රූපයයි සම්බන්ධ කරන නූලක් වගේ. ඇහැයි බාහිර රූපයයි සම්බන්ධ කරන නූලක් වගේ තමයි සංයෝජන කියන්නේ. අපි ඒවලට කියනවා කෙලෙස් කියලා. එතකොට මේ කෙලෙස් තියෙන නිසා සෝතාපන්න වෙන්න බැරි කෙලෙස් ටික හැටියට සක්කාය දිට්ඨි සංයෝජන තුන හැටියට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. මේ සීලබ්බත පරාමාස නිසා අපි ඇදහිම් ක්‍රම අපිට බලාපොරොත්තු අපි අදහලා යම් යම් දේවල් ලැබෙනවා කියන මේ සීලබ්බත පරාමාසය නිසා තමයි මේ භවයට ඇවිල්ලත් සීලබ්බත පරාමාසය තුළට හසු වෙන්නේ. ඒ කියන්නේ වැරදි දිට්ටි වලට හසු වෙන්නේ. ඒක නිසා තමයි දිට්ටි සම්ප්‍රයුක්ත සිත් හදනවා කියන්නේ අභිධර්මයේ දිට්ටි සම්ප්‍රයුක්ත සිත් හදන්නේ මේ ආකාරයේ වැරදි ඇදහිම් ක්‍රම තියෙන නිසා. ඒ වැරදි ඇදහිම් කරන්න විපාක එනකොට ඒක නැවත කරලා දිට්ටි සම්ප්‍රයුක්ත සිත් ගොඩනගලා අපි කර්ම සකස් කරනවා. ඒකට කියනවා අපුඤ්ඤාභි සංඛාර. එතකොට අපුඤ්ඤාභි සංඛාර නිසා තමයි ස්පර්ශ වෙන හැමතැනෙම ඇහිං ස්පර්ශ වෙන දෙයක් සඳහා අපුඤ්ඤාභි සංඛාරයක් කළා තමයි පස්ස වේදනා තණ්හා උපාදාන භව කරන්නේ. ඒකට ප්‍රධාන හේතුව අවිජ්ජාව. එතකොට මේ අවිජ්ජාව කියන දේ තමයි මේ ලෝකේ අපිව සසරට බැඳ තබන්නේ. අවිද්‍යා සංඛාර වෙන තැන අපිට මේ සංඛාරවල සිතුවිලි ටිකක් ගොඩනැගෙන තැන යථා ස්වરૂපය දකින්න බෑ. එතකොට අකුසලයක් ඉන්න සෑම මොහොතකම අපිට ඒ යථා ස්වરૂපය දකින්න බෑ. එහෙම දකින්න බැරි නිසා අකුසලයේ අවබෝධ කරගෙන සිත සමාධියකටපත් කරගන්න බෑ. ඒකයි අකුසලිය නිසා අපිට සිතකට සමාධිගත වෙන්න බැරි, අකුසලිය තේරුම් ගන්න බැරි නිසා. අකුසලයක් තේරුම් ගන්නකොට හැමතිස්සෙම අකුසලයේ ආව මූලයට යන්න ඕනේ.
මංගේගෙන තමයි අර මූලිය පිළිබඳ තමයි තමන්ගේ භාෂාවෙන් ඒක තේරුම් කරගන්නවා. ඇත්තටම ඒකට කියනවා විදර්ශනාව වඩනවා කියලා. විදර්ශනාව වඩනකොට සිත තුළ සමාධිය ගොඩනැගෙනවා. ඔය ආකාරයේ අකුසල් සෑම අකුසලයකටම එනින අකුසලයකටම තමන් විදර්ශනාව වඩන්න පෙළඹුණොත් එහෙම නැත්නම් අකුසල් සිත කුසලයේ පැත්තකට සිත යොමු කරොත් කුසල සිතක් තියාගන්න බැලුවොත් මේ විදර්ශනා සමාධිය ගොඩනැගෙනවා. මේ කුසල සිත තුළින් අවසානීති වෙන්නේ විදර්ශනා සමාධියකට යන එක. ඒක නිසා වැඩිපුරම අකුසලයේ සිත තුළ අඩු වෙන කුසලයේ පැත්තට බර වෙන්න සමාධිය ගොඩනැගෙන වේගය වැඩි වෙනවා. සමාධිය ගොඩනැගෙන වේගය වැඩි වෙනවා. ඒක නිසා මේ ටික හොඳට තේරුම් ගන්න බලන්න ඕනේ. දැන් අපි උදාහරණයක් බලමු. දැන් උදාහරණයකට යම්කිසි තමන් යම්කිසි ආස කරන දෙයක් කොයි හරි තැනක තියෙනවා නම් ඒක ඒ ආස කරන ද්‍රව්‍ය ආස කරන භාණ්ඩය අපි කියමු කලගෙඩියක් කියලා. ලස්සන පොඩි කලගෙඩියක් තියෙනවා. ඒ කලගෙඩියේ වර්ණවත් යම්කිසි රූප නිසා වර්ණවත්. එතකොට ඔබ ඒ ලස්සන පොඩි කලගෙඩියට ආස කරන්නේ මොකද කියලා ඇහුවොත් ඒ කියන්නේ අනිත් කලගෙඩි වලට තවත් කලගෙඩි මේ ලෝකෙ තියෙනවා. නමුත් මේ විශේෂ වූ කලගෙඩියක් ඔබේ ගෙදර තියෙනවා. ඒ ගෙදර තියෙන කලගෙඩියට ඔබ වැඩිපුර ආස කරන්නේ මොකද කියලා ඇහුවොත් ඒකට ඔබට හේතු තියෙනවා. ඔබේ හේතු ඒ කලගෙඩිය තුළ තියෙන හඳුනා ගැනීම, කලගෙඩිය තියෙන වෛරම්, ලස්සන චිත්‍ර උන් ආකාරයේ ඔබ තුළ අල්ලගත්ත දැඩිව අල්ලගත්ත දෙයක් ඒ කලගෙඩිය තුළ තියෙනවා. ඔබට මේක ප්‍රායෝගිකව හිතලා බලන්න පුළුවන්. ඒ අල්ලගත්ත දැඩිව අල්ලගත්ත දෙයට ඔබ තණ්හා උපාදාන කරලා තමයි ගේ ඇතුලේ හැමදේම ඉන්නේ. ඒක එහෙම විදිහටම තියෙයි කියලා හිතාගෙනම ඉන්නවා. නමුත් යම්කිසි දවසක් එනවා ඒ කලගිරිය එකපාරට එනකොට බිම වැටිලා කැඩිලා තියෙනවා. දැන් ඔබ සංවර වූ සීලයක සංවර වූ සිතක් ගොඩ නගාගත්ත නැති කෙනෙකුට එකපාරටම අර සිතේ දෝෂය ගොඩ නැගෙනවා. ඒකට කියන්නේ අපි කේන්තියක් යනවා. සිතේ දෝෂය එකපාරට එනවා. ඇවිල්ලා කේන්තියන්න පෙළඹෙනවා. කේන්තියන්න පෙළඹෙනවා මොකද්ද කේන්තියන්නේ? අර තණ්හාවෙන් වැඩිපුර ඒ කලගිටියට ඇලිලා තියෙන ස්වභාවය තණ්හාව මොකද්ද? මේ ආසාව කලගිටියට තියෙන දේ නොදන්න නිසා එතන අමෝහය තියෙනවා. එතන තණ්හාවකුත් තියෙනවා. ඒ තණ්හාව ගොඩනැගිලා තියෙන අමෝහය නිසා, තණ්හාව ගොඩනැගිලා තියෙන මෝහය නිසා. මේ මෝහයක් තියෙනවා. ඒක තමයි නොදන්නකම, අවිද්‍යාව. ඒක නිසා මේ කලගිටියට තණ්හා කරලා මෝහයෙන් ගොඩනගෙනාම තමයි අර ද්වේෂයත් එක්ක එකට ආවම ඔන්න සිත කය වචනෙන් බනින්න තරහ සිත් ඇති කරගන්න කියන්න පෙළඹෙනවා. දැන් බලපුව කොහොමද ඒකෙන් අපි සංවර වෙන්නේ කියලා. අපි මේ වගේ දෙයක් දැක්කාම ඇත්තටම කේන්ති යන එක තමයි ඉස්සල්ල වෙන්නේ. ඒක ඉක්මනට අවබෝධ කරගන්න. එයි මං කේන්ති යන්නේ කියන එක. ඊට පස්සේ බලන්න ඕනේ මොකටද මේ ඇලිලා තියෙන්නේ? මේ කැඩෙන බිඳෙන දෙයකටයි. ඒ රූපේ ඒ කලගෙඩිය තිබ්බට ඒක කැඩෙනවා බිඳෙනවා කියන දේ අවබෝධ වෙලා තිබ්බනේ. මුලදී අවබෝධ වෙලා තිබ්බනම් දැන් වුණත් සිත සංවර කරගත්තොත් අනේ මේක කැඩෙනවානේ බිඳෙනවානේ කිව්වම ඒක ඉක්මනට සිත සංවර කරගන්නවා. එතකොට අකුසල් ගුණ නැගින දෙන්නේ නැහැ. මේක අනිත්‍ය වූ දෙයක් නිසා තමන් තදින් ඒ කලගෙඩිය තිබ්බ වර්ණ රූප වලට තදින් ඇලිලා හිටිය නිසා තමයි මේ අනිත්‍ය වූ දෙයක් නිසා තමයි මේ දුකක් හටගෙන තියෙන්නේ. මේ කැඩෙන බිඳෙන වෙලාවේ දුකක් හටගෙන තියෙන්නේ මේ අනිත්‍ය වූ දෙයක් නිසා කියන එක ඒක විදර්ශනා වඩන්න බෑ. දැන් මේ ආකාරයේ සෑම අකුසලයකටම අපිට ගලප ගන්න පුළුවන්. මොකද අපි ආරක්ෂා කර අපි තේරුම් ගන්න ඕනේ මේ සිත කය වචනේ අකුසල් වෙන්නේ. මේ සිත කය වචනේයි සංවර කරගන්න ඕනේ. සිත කය වචනේ සංවර කරගන්නේ මේ ආකාරයට කොහොමද? විදර්ශනා වඩලා. විදර්ශනාව කියන්නේ මෙතනදී මොකද්ද? මේක විපාක දැකලා, මේක සත්‍ය ස්වરૂපය, මේක ඇතුළ ද්වේෂය, මේක ඇතුළ දෝෂභාවය, මේ ක්‍රියාවේ ඒක තේරුම් ගන්නවා. ඒක තම තමන්ට හැකි විදිහට තේරුම් ගන්නවා. එහෙම නැත්නම් එකපාරට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හිතන එක නෙමෙයි. ඒක නිසා මේ ආකාරයට සිත සංවර කරගන්න කරගන්න තමන්ගේ අර ලෝභ දේශමෝ අවබෝධ වෙනවා. ඒකට තමයි අපි ප්‍රඥාව දිනු වෙනවා කියන්නේ. යම් කෙනෙක් ලෝභ දේශමෝ අලෝභ දෝෂාමෝ තේරුම් ගන්න තරමට ඔහුගේ ප්‍රඥාව දිනු වෙනවා. ඒකට අපිට කියනවා ඔහු සම්මා දිට්ඨියකටපත් වෙනවා. ඇත්තට මෙතනදී වුණේ සම්මා කම්මන්තනේ. ඒ කියන්නේ සිත් තුළින් ඇතිවන වැරදි කල්පනා, හොඳ වැරදි කල්පනාවක් ආව අපි ඒක සම්මා කරගන්නවා. හොඳ කල්පනාවක් කරගන්නවා. ඒකයි විදර්ශනා වඩනවා කියන්නේ. ඒකට කියන්නේ සම්මා, ඒ කියන්නේ සංකප්ප. සම්මා සංකල්ප කියන්නේ ඒක. අපි හොඳ සංකල්ප හොඳ සංකල්පනාවක් කරගන්නවා. එතකොට එහෙම කරනකොට සම්මා දිට්ඨිය දිනු වෙනවා.
එතකොට සම්මා වාචා බණින්න කියෙත් නේ අපි හොඳ වචන පාවිච්චි කරලා කියනවා. කවුරු හරි ඒකට වැරද්දක් වෙලා තිනවන නම් අපි සිත ආරක්ෂා කරගෙන හොඳ වචන පාවිච්චි කරලා ඒක තේරුම් ගන්නවා. ඒක සම්මා වාචා. අපි ඒක නිසා ගන්න ක්‍රියාමාර්ග හැමතිස්සෙම සම්මා කරන වැඩ හැමතිස්සෙම අර ආරෂ්ඨාංගික මාර්ගයට තමයි වැටෙන්නේ. දැන් මේ ඔබට සුළු දෙයක් හැටියට පෙනුනට මේක තමයි ලෝකෙ වෙන්නේ. එතකොට මේ සෑම අකුසලයකට මේ ආකාරයේ මූලයක් බලලා මේ මූල ඒ කියන්නේ මේ මේ අකුසලයේ තමා තුළ ඇති වෙන ආකාරය තේරුම් ගත්තාම සමාධියකට ගොඩ නැගෙනවා. මේ සිත සමාධිගත වෙනකොට මේ අකුසලේ නිසා කුසල් වෙලාම සමාධිගත වෙන්නේ නැහැ. එහෙම සමාධි වෙනකොට සිත ශූන්‍ය වෙනවා. සිත නවතිනවා. සිත එකඟතාවයකටපත් වෙනවා. සිත තුළම සමාධිගත වෙනවා, එකඟ වෙනවා. එහෙම වීමක් වෙනවා. ඒකට තමයි එතකොට තමයි මාර්ගයට වැටෙන්නේ. මාර්ගයට වැටෙනකොට එහෙම වෙනවා. එතකොට සිත ශූන්‍යතාවයකටපත් වෙනවා. සිත නිසල වෙනවා. සිත නවතිනවා. සිත විසිරෙන්නේ නැති වෙනවා. අපි ඒකට කියනවා සම්මා සමාධිය කියලා. ওই සමාධිය කියන්නේ ඔන්න ওই ආකාරයේ ගුණ නැගෙන සම්මා පැත්තට බර වූ සමාධිය. ඒ සමාධිය ගොඩනැගුණේ විදර්ශනා ඥාන නිසා, විදර්ශනා නුවණ නිසා, විදර්ශනාව නිසා ගොඩනැගුණු සම්මා දිට්ඨිය නිසා. යම් කෙනෙක් කියනවා නම් මෙතන මේ කුසල් සිතක්මයි තියෙන්නේ කියලා මේ සමාධිය තුළ එහෙමම කියන්න බෑ. එතන සිතක් නැති ශුන්‍යතාවයකටපත් වෙනවා. ඒකට ශුන්‍ය කෙලෙස් නැති වෙලා අවබෝධයෙන් කෙලෙස් නැති වෙච්ච සිත සමාධිගත වීමක් වෙනවා. නිසල භාවයට සිතපත් වෙනවා. සිත එහෙමයි විසිරෙන්නේ නෑ. ඒකට අපි කියන්නේ අර කෙලෙස් නැති වෙච්ච ශුන්‍යතාවයක් කියලා. එහෙම ගොඩනගපු කෙනෙකු මාර්ග සිතකට වැටෙනවා. එහෙම ගොඩනගන්න උත්සාහවන්ත වෙන කෙනෙකුට අකුසලයේ අඳුරගෙන මේ ආකාරයෙන් ආරෂ්ඨාංගික මාර්ගය දියුණු කරන කෙනෙකුට මේ සමාධියකට ගොඩනැගෙනවා. ඒක විදර්ශනාව වඩපු සමාධියකට. මේ විදර්ශනාව වඩන සමාධියකට ගොඩනැගෙනකොට තමන්ගේ සිත තුළ මේක තේරෙන්න ගන්නවා. තමන් කවුද, මොකද්ද මේ ක්‍රියාවලිය කියලා තේරෙන්න ගන්නවා. එතකොට තමයි අර අවිජ්ජා පත්‍යා සංඛාර වෙන තැන හොඳට තේරුම් යනවා. සිතුවිලි ගොඩනැගෙන බව දකින්න. සිතුවිලි ගොඩනැගෙන බව තේරෙනවා යම් කිසි දවසක. එහෙම තේරුණාම යාට අර ඇයින් ස්පර්ශ වේදනා සංඥා පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය තේරෙනවා. එයා අර තණ්හා උපාදාන කරලා දැඩිව ඇලීගෙන ඒකට යන්නේ නැහැ. මොකද එයාට අවබෝධ ඉක්මනට එනවා. අවබෝධ ඉක්මනට ආවම එයා අකුසලේ නිසා තණ්හා උපාදාන කරන්නේ. එහෙම නැත්නම් වැරදි දිට්ඨියකින් එන වැරදි ඇදහිම්කම් වලට එකපාරට ඒ ඔස්සේ ඒ ඔස්සේ හඹා යන්නේ නැහැ. එතකොට මම අර අභිධර්මයේ පැහැදිලි කර වැටියට දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් චුට්ට චුට්ට ලිහිනවා. ඒ දිට්ඨි සම්ප්‍රයුක්ත සිත් වලින් දැඩිව ඇලිලා තියෙන ගතිය අඩු වෙනවා. ඒක අඩු වෙනකොට අර සිත සමාධිගත සමාධිය පැත්තට බර වෙනවා. මේක කරන්න ඕනේ. මේක මෙතන තියෙන අවබෝධයෙන් කරනකොටයි සමාධිය වෙන්නේ. ඒ කියන්නේ සමාධිත්‍යයටපත් වෙන්නේ අනිත්‍යක දියුණු කරනකොට සමාධිත්‍ය ප්‍රගුණ වෙනවා. දියුණු වුණ සමාධිත්‍ය ඔස්සේ නැවත නැවත සම්මා සංකප්ප සම්මා වාචා සම්මා ආජීව ඒ පැත්තටම මාර වෙනකොට ආය සමාධිත්‍ය දිනු වෙනවා. ඒ දිනු වෙච්ච සමාධිත්‍ය තුලින් නැවතත් ඉතුරු අංග දිනු කරනවා. ඔය ආකාරයේ යන ගමනකින් තමයි අකුසලය තේරුම් අරගෙන යන්නේ. මෙන්න මේ ආකාරයට ගිය කෙනෙකුට තමයි මේ සමාධිත්‍ය දිනු වෙන්නේ. එතකොට අපි මේ සමාධිත්‍ය දිනු වෙන කෙනෙකුට තමයි මේ පටිච්ච සමුප්පාදය තේරෙන්නේ. එතකොට අපි මේ ක්‍රියාවලිය කරලා ඒ ක්‍රියාවලිය තේරුම් අරගෙන පටිච්ච සමුප්පාදය දිහා බලනවා. එහෙම නැත්තම් පටිච්ච සමුප්පාදයේ පාඩම් කරගෙන ක්‍රියාවලියට දාන්න යන්නේ නැහැ. ටිකක් අපහසුයි. එතකොට කියන පටිච්ච සමුප්පාදයේ පොතේ හැටියට තේරෙනවා. ඒ පොතේ තියෙන විදිහටයි තේරෙන්නේ. ප්‍රායෝගික පැත්තෙන් තේරෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් ප්‍රායෝගික පැත්තෙන් මේ ආකාරයට කරනකොට යාට පටිච්ච සමුප්පාදය තේරෙන්න ගන්නවා. අපි යන්නේ පොත පැත්තෙන් අනිත් පැත්තට. පොත පැත්තෙන් ගිහින් පොත පැත්තට දැඩිව ඇල්ලුවාම ප්‍රායෝගික දේ තේරෙන්නේ නැතුව යනවා. පොතේ ටිකක් දැනගත්තට කමන්නේ නැහැ. නමුත් ඒක තාම තමා තුල දැකලා නැත්තම් පොතේ තියෙන දේ සත්‍යයි කියලා ගන්න බෑ. කවුරු හරි කිව්ව නිසා නෙහෙම කරන්නේ. එතකොට මේක තමන් කරලා බලනවා. තමන් කරනකොට මේ ක්‍රියාවලිය තේරෙන්න ගන්නවා. තමන් කරනකොට මේ ක්‍රියාවලිය තේරෙන්න ගන්නවා. මේ ආකාරයේ අකුසලය
තුලින් සමාධිය විදර්ශනා සමාධිය ගුණන ගන්න පුළුවන්. මේ සමාධිගත සිතේ සමතයක් නිසා ගුණනගෙන සමාධිය නෙමෙයි. ඒක නිසා මේ සමතේදී යම් කිසි අරමුණක් නිසා ඒ අරමුණට එල්බගෙන ඉන්න සමත සමාධියක් නෙමෙයි මෙතන ඇති වෙන්නේ. මෙතනදී අරමුණු නැති වෙලා යන සමාධියක්. විදර්ශනා සමාධිය. සිත විසිරින් නැති සමාධියක්. ඒකටයි අපි ශුන්්‍යතාවය කියන්නේ. ඒකටයි අපි ශුන්්‍යතාවය කියන්නේ. මේ ශුන්්‍යතාවය කියන්නේ අවබෝධය නිසා කෙලෙස් ප්‍රහීන වෙච්ච ශුන්්‍යතාවය. නැත්තම් සිත ඩම් සිත සිතුවිලි නැති ශුන්්‍යතාවයක් කියලා අද යන ඒ සිත අමතක කරලා යන එහෙම එකක් නෙමෙයි. එහෙනම් මේ කියන්නේ සම්මා දිට්ඨියටපත් වෙලා යන ශුන්්‍යතාවයක්. ඒක තමයි සම්මා දිට්ඨියටපත් වෙනවා කියන්නේ විදර්ශනා ඥාන දිනු වෙන පැත්තට යන ශුන්්‍යතාවයක්. ඒකටයි අපි මේ සිත නවතිනවා සිත එකඟ වෙනවා කියලා කියන්නේ. අවසානයේදී සිත වසඟ කරගන්නවා කියන්නේ rahat වෙනවා. සිත තමන්ගේ වසඟයට ගන්නවා. එහෙම වෙච්ච කෙනෙක් සම්මා විමුක්තියටපත් වෙනවා. මම හිතනවා මේක යම් කිසි විදිහකට තේරුම් කරා. මේ අකුසලය තුලින් සමාධිය කොහොමද ගොඩනගා ගන්න කියන එක. අකුසලය තුලින් සමාධිය ගොඩනගා ගන්න විදිය තමයි මේ හඬපටියෙන් කියන්න උත්සාහ කරේ. එතකොට මේ හඬපටිය එක්තරා විදියකට මම අර සූත්‍රයක කොටසක් හැටියටයි පස් ආකාරයකට සමාධිය ගොඩනගගෙන විතක්ක සන්තාන කියලා සූත්‍රයක් තියෙනවා. නැත්නම් ඒකට කියනවා විතක්ක සන්තාන කියන සූත්‍රයේ කොටසක් හැටියටයි මේ අකුසලයේ දියුණු කරන ආකාරය මම ගත්තේ. නමුත් මෙතනදී වැදගත් දෙයක් මේ අකුසලයේ වෙන්නේ ඉස්සෙල්ලයි මේ අවබෝධය එන්නේ. එහෙම වුණාමයි සිත සමාධිගත වෙන්නේ. ඒක පුරුදු කරන ලද සිතකට අකුසලයේ වෙන්නේ ඉස්සෙල්ල තමන්ට අවබෝධ වෙනවා මොකද්ද මේ වෙන්නේ යන්නේ කියන. එහෙම වෙච්ච කෙනෙක් තමයි අකුසලින් සංවර වෙන්නේ. ඒක නිසා මේකේ දිනදා බාහිර ලෝකයක් එක්ක ජීවත් වෙන ගමන් මේක තමන්ට කරන්න පුළුවන්. මේක බාහිර ලෝකයක් එක්ක දියුණු වෙන ගමන් මුසු වෙලා ඉන්න ගමන් මේක තමන්ට කරන්න පුළුවන්. එතකොට මේ දහම ප්‍රායෝගික බව ඔබට තේරෙනවා. මේ සූත්‍ර කියවනකොට ඔබට වෙලා ලැබුණා මේ සූත්‍රයේ තේරුම් ගන්න බලන්න. මේ සූත්‍රය කියවනකොට ඔබට තේරෙයි යම් කිසි තැනක ඉතා වැදගත් විදර්ශනා කියන තියෙනවා. විදර්ශනාව කියන වචනේ පාවිච්චි වෙනවා. එතකොට සමාධිය විදර්ශනා වෙනවා. ඒ සමාධිය විදර්ශනා වුණා පණියට ඒ සූත්‍රය හොඳට කියවනකොට තේරෙනවා ඒ සමාධිය කුසලයක සිට තියෙනවා කියලා එතන කියන්නේ නැහැ. ඔබට වෙලා ලැබුණොත් මේ සූත්‍රය හොඳ ඒ සමාධිය කුසලයේ පැත්තට සමාධිය කියන නැවතිනවා මිසක් ඒ සමාධිය තුලින් කුසලයක්ම සිත තුල තියෙනවා කියලා කියන්නේ නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. හැම සිත සමාධිගත වෙනවා. ඒ ඇවිල්ලා විදර්ශනා සමාධිය. විදර්ශනා සමාධිය තුල දැන් අහන්න පුළුවන් මොකද්ද මේ සිතේ තියෙන්නේ කියලා. ඇත්තට මේ අවස්ථාවේදී සිත කියන්නේ භවංගයට වැටෙනවා. දැන් ඒක තව තැනක පැහැදිලි කිරීමක් කරන ওই සූත්‍රය ඇතුළතදී ඔබ බලාගෙන ගියොත් යම් කිසි වේගයෙන් දුවන පුද්ගලයෙක් වේගයෙන් නවතිනවා. එහෙම පැහැදිලි කිරීමකුත් කරන උදාහරණයක් හැටියට. ඒ නැවතිච්ච පුද්ගලයා ඊට පස්සේ හිඳ ගන්න ඕනි කියලා හිතනවා වේගයෙන්. හිඳගත් පුද්ගලයා ඊට පස්සේ ඔවාකාරයට හිතනවා නිදාගත්තොත් හොඳයි කියලා. ඒ කියන්නේ සම්පූර්ණයෙන් සිත නිදා ගන්නවා. එතනින් අපිට යම් කිසි දෙයක් ගන්න තියෙනවා. මේ සිතක් නිදා ගන්නවා කියන්නේ භවාංග තත්ත්වයටපත් වෙනවා. සිත භවාංග තත්ත්වයටපත් වුණාම සිත විදර්ශන අරමුණු ඔස්සේ දුවන්නේ නැහැ. සිත නිසල වෙනවා. සිත නවතිනවා. හැබැයි සිත භවාංග තත්ත්වයකටපත් වෙනවා. ඔය ඔන්න ඔය ආකාරයේ දෙයක් තමයි උතන වෙන්නේ. හැබැයි ඒක මතක තියාගන්න මේක විදර්ශනාව ඔස්සේ ආපු ගමනක්. විදර්ශනාව ඔස්සේ ආපු ගමනක්. ඒ විදර්ශනාව ඔස්සේ ගියොත් තමයි සම්මා දිට්ඨිය දිනු වෙන්නේ. විදර්ශනාව ඔස්සේ ගියොත් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය දිනු වෙන්නේ. එසේ නැතුව මේ සමතය වැඩුවට මේ විදර්ශනා ඥාන පහළ වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ දේවල් මම මේ කිව්ව ක්‍රමය මේ අකුසලයේ හඳුන ගන්න ක්‍රමය මම මීට පෙර දාපු හඬපටවලට ගැලපෙනවා. මේක ඇස් අරගෙන මේව එදිනෙදා ජීවිතේ ඉන්න ගමන් කරන්න. එතකොට එදිනෙදා ජීවිතයේ දේවල් අපි පරිහරණය කරනවා අවබෝධයෙන්. ඇසෙන් රූප බලනවා අවබෝධයෙන්. කනෙන් සිද්දු අහනවා කන සිතින් අතහැරෙන බව දැනගෙන. කණින් සින්දු අහනවා සිතින් කන අතහැරෙන බව දැනගෙන. සිත නෙමෙයි ලෝකය කියන්නේ සිත තමයි අපිව සසරට ගෙනියන්නේ.
සිත නැතුව අපිට කිසි දෙයක් මේ වෙන්නේ නැතන මෙතන සිත කියන්නේ මේ විඥානය කියන දේ මේ විඥානය කියන දේ තමයි අපිව මේ සසරට ගෙනියන්නේ විඥානය ඇති වෙලා පැවතිලා නැති වෙනවා එතකොට අපි කියනවා සිත කියලා එතකොට සිත මේ පංචේන්ද්‍රියයට ඇඳගෙන අපි කය කියලා කියනවා අපි මේ මනුස්ස භවයේ යනවා ඔහොම ගියත් සිත සුගතිගාමි වෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියාම කය අතාරිනවා අතහැරලා මනසෙන් විතරක් ජීවත් වෙනවා තාම සිත ගමනේ යනවා සිත ගමනේ යනවා කියනකොට වරද්ද ගන්න එපා සිත ඇති වෙලා පැවතිලා නැති වෙනවා සිත ඇති වෙලා පැවතිලා සිත ධාරාවක් සිත පරම්පරාවක් මේ සසරට අපිව අරගෙන යනවා ඒක නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙට ගියත් සිත විදර්ශනා කරගන්න බැහැ එතනදී එනිසා මේ සසරේ ඉපදිච්ච මනුස්ස භවයක් ලැබපු අවස්ථාවේදී සිත විදර්ශනා කරගන්න එක තමයි අපි කරන්නේ. සිත විදර්ශනාවේ මේ සිත මොකද්ද කියන්නේ? අවබෝධ කරගෙන විදර්ශනා ඥාන දියුණු කරගන්න එක. එතකොට යම් යම් අය මේ මේ ලෝකයේ ඉඳලා, ඒ කියන්නේ මනුස්ස ලෝකයේ ඉඳලා මනුස්ස ලෝකයේ එන විපාකවලට අමතරව අරූපාවචර බ්‍රහ්ම ලෝකයට යන විපාක හදනවා. එතකොට අරූපාවචර අරූපාවචර ලෝකයේ උපදිනවා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයට අවශ්‍ය කරන විපාක මනුෂ්‍ය ලෝකයේ ඉඳලා ලබා ගන්නවා. මනුෂ්‍ය ලෝකයේ ඉන්න කෙනෙක් තමයි අරූපාවචර ධානය වලට පත් වෙන්නේ. ඒ ධානය වලට පත් වෙනකොට මනුෂ්‍ය ලෝකයේ ඉඳලා අරූපාවචර විපාක සිත් හදා ගන්නවා. ඒ අරූපාවචර විපාක සිත් හදාගත්ත කෙනෙකුට තමයි ඒ ධාන තත්ත්වයෙන් ඉඳලා අරූපාවචර ලෝකයට යන්නේ. ඒ නිසා අරූපාවචර ලෝකයක උපදිනවා කියන්නේ අරූපාවචර විපාක විඳින්න තමයි එතන වෙන්නේ. ඒ කියන්නේ භවයේ කොයි තැනක ගියත් අපි විපාකයක් විඳින්නේ. ඒක නිසා අපි මෙතනදී යම් කිසි කෙනෙක් කියනවා මේ අරූපාවචර ලෝකේ යනකොට අපි සම්මාදිට්ඨියටපත් වෙනවා කියන එක ඒක ඇත්තටම අවිජ්ජාව යටවීමක් වෙන්නේ නැහැ. ඒක නිසයිනේ තාම අරූපාවචර ලෝකයක උපදින්නේ. ඒක අවිජ්ජාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලෙස් ටික තාවකාලිකව යට කරනවා. කෙලෙස් තාවකාලිකව අර ස්ප්‍රින් එකක් වගේ දඟරයක් වගේ යට තද කරලා තියාගෙන අපි කෙලෙස් තාවකාලිකව යට කරලා ගින් අරූපාවචර බ්‍රහ්ම ලෝකික උපදිනවා. එතනදී අපිට කියන්න බෑ අවිජ්ජාව සම්පූර්ණයෙන් යට කරා කියලා. එහෙන් පුද්ගලෙක් විදර්ශනා වැඩුවා කියලා එයා විදර්ශනා වැඩන්නේ නැහැ. එයා සමතේ දියුණු කරලා අරූපාවචර ලෝකෙ ගිහින් උපදින්නේ. ඒක නිසා එතනදී මේ අවිජ්ජාව යට වුණා කිව්වොත් ඒක වැරදි. අවිජ්ජාව යට වුණා කිව්වොත් වැරදි. එතන තාවකාලිකව කෙලෙස් යට කිරීමක් කරන්නේ. නමුත් අරූපාවචර ධ්‍යානයක් වඩනවා කියන එකත් රූපාවචර ධ්‍යාන තත්ත්වයකටපත් වෙනවා කියන දෙයක් ටිකක් අපහසු දෙයක්. ඒකට යම් කිසි වෙහසක් දරන්න වෙනවා. ඒක නිසා හැබැයි හැම රූපාවචර බ්‍රහ්ම ලෝකෙටත් අරූපාවචර බ්‍රහ්ම ලෝකෙටත් යන්නේ මේ 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 නාම රූප පරිහරණය කරන. මේ නාම රූප ඔස්සේ විපාක සිත් හදාගෙන තමයි අපුඤ්ඤාපි ආනිඤ්ඤාපි සංඛාර ගොඩනගන්නේ. ආනිඤ්ඤාපි සංඛාර වලට යන්නේ මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සෙක්. ඒ විදිහට තේරුම් ගන්න බලන්න. දැන් එතකොට ආනිඤ්ඤාපි සංඛාර කියන දේත් පොඩ්ඩක් තේරුණා. එතකොට මේ ශරීරයට තදින් ඇලිලා තියෙන නිසාම තමයි අපි මේ දුගතිගාමි වෙන්නේ. පංචේන්ද්‍රියට තණ්හාවෙන්ම පංචේන්ද්‍රියයන් වල තණ්හා උපාදාන කරන තාක්කල් අපි දුගතිය පැත්තට බර වෙනවා. එතකොට අපි සුගතිය පැත්තට යන අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට පවා යනකොට අර පංචේන්ද්‍රියයන්ට තියෙන ඇල්ම අඩු කරන්න ඕනේ. එතකොට අර රූපකාය නැති වෙනවා. රූපකායක් හම්බ වෙන්නේ නැහැ. අරූප ලෝකෙ උපදිනවා. ශරීරෙ සියුම් වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකයකට ගියත් ඒ ශරීරයේ සියුම් ස්වභාවයක් ගොඩනගෙනවා. එතකොට අපි හිතනවා නම් මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේදී අපිට ඇහෙන කන මේ වගේ කනක් කියලා එහෙම අපිට ගලපන්න බෑ. ඒ විපාකවලදී තියෙන කන මේ කන කියලා අපිට එහෙම මේ කනමයි කියලා එහෙම කියන්න බෑ. මේ ඇහැමයි කියලා කියන්න බෑ. මේ ඇහෙන සද්ද කියලා කියන්න බෑ. ඒක නිසා මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයකට ගියත් අපිට තියෙන කන දිබ්බ ජිබ්බ සෝත ඒ කන මේ කන කියලා ගලප ගන්න එහෙම කියන්න අපහසුයි. ඒක නිසා ඒ ඔස්සේ හිතන්න එපා. ඒ ආකාරයට සමව ගලපන්න යන්න එපා. කොහෙන් ගියත් නාම රූපයි පරිහරණය කරන්න. මේ ලෝකෙම ගොඩනැගිලා තියෙන නාම රූප පිළිබඳ අනවබෝධය. ඒ නාම රූප පිළිබඳ තියෙන අනවබෝධය නිසා තමයි අවිජ්ජා සංඛාර කළ සංඛාරපච්චය විඥාන වෙලාම යන්නේ.
සංකාරපත්‍ය විඥාන වෙන තැනම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අවිද්‍යාපත්‍ය සංකාර සංකාරපත්‍ය විඥාන වෙන තැනම නාම රූප නිසාමයි විඥාන නාම රූපපත්‍ය විඥාන වෙනවා. නාම රූපපත්‍ය විඥානත් වෙනවා විඥානපත්‍ය නාම රූපත් වෙනවා. ඒක දෙපැත්තටම යනවා. ඒක නිසා එහිම වෙච්ච නිසා නාම රූප වලට තියෙන නොදැනුවත්කම නිසා එහෙන් අපි ස්පර්ශය ගොඩනගනවා. ස්පර්ශ කරන්න පෙළඹෙනවා. ස්පර්ශ කරන්න පෙළඹෙන්නේ අපි ඒ ඒ සිතේ ස්පර්ශ කරන්න පෙළඹෙන්නේ අපිට 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 සංයෝජන තියෙන නිසා ස්පර්ශ කරන්න පෙළඹුණා. ඒක නිසා ආයතන ටික ගොඩ නැගෙනවා. නාම රූප පත්‍ය සලායතන වල සල ආයතන ටික ගොඩ නැගෙනවා ස්පර්ශ කරන්න පොළඹවන්නේ. එතකොට ස්පර්ශ කරන්න හේතුව මොකද්ද කියලා හෙවොත් ආයතන ටික ගොඩ නැගෙනවා. දැන් අපිට මේ ආයතන ටික ගොඩ නැගෙනවාද කියන එක තේරෙන්නේ නැහැ. එහෙම දෙයක් පේන්නේ අපිට ඇහැ කන පේන. ඇහැ කියන්නේ ආයතනෙ නෙමෙයි. ඇස කියන්නේ සාමාන්‍ය අපිට තියෙන ෆිසිකල් ඇහැ. නමුත් මේ ඇහැ ආයතනයක් බවට පත් වෙනවා. ඒ පත් වෙන්නේ අපිට ස්පර්ශය නිසා. අපිට ස්පර්ශ කරන්න පෙළඹෙන නිසා. ඒකට හේතුව මේ සිත තුළ තියෙන කෙලෙස් නිසා. ඒ ස්පර්ශ කරන්නේ ඇයි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා ස්පර්ශ කරනවා. ආශය කළා තණ්හා උපාදාන කළා භව කරනවා. එතකොට අපි අපුඤ්ඤාපි සංකාර කරනවා. අකුසල් කරනවා. මේ අකුසල් කරනවා අපි අකුසල් කර්ම සකස් කරනවා. මේ කර්ම සකස් කරනවා අනාගතේ මේ විදිහටම විපාක ලැබෙන්නේ. මේ හැම දෙයකටම ප්‍රධාන හේතුව අවිද්‍යාව. එහෙම නැත්නම් නොදන්නකම. මේක හොඳට තේරුම් ගන්න බලන්න. මේක හොඳට ගලප ගන්න බලන්න. ඒක නිසා මම පැහැදිලිව කිව්වා ප්‍රායෝගිකව කළා පටිච්චසමුප්පාදයේ දෙසට හැරෙන්න. මේ පටිච්චසමුප්පාදයේ දෙස හැරෙනකොට යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ලෝකය පවතිනවා කියලා ඒක ඒකාන්තයක්. යම් කිසි කෙනෙක් කියනවා මේ ලෝකය පවතින්නේ නැහැ කියනකොට අනිත්‍යන්තයක්. එතකොට මේ ලෝකයේ ඇත නැත කියන අන්ත දෙකකටපත් වෙන්නේ නැහැ. මේ යථාර්ථයේ පටිච්චසමුප්පාදයේ හරියට දැකපු කෙනෙක් මේ ලෝකයේ ඇත කියන පැත්තට බර වෙන්නේ නැහැ. එයා ඒ අන්තය අල්ලන්නේ නැහැ. යම් කිසි විදිහින් එයා ලෝකයේ නැත කියන අන්තයට අල්ලන්නේ නැහැ. ඒක නිසා මේ පටිච්චසමුප්පාදයේ යම් කිසිව තේරුම් ගත්ත කෙනෙකුට දන්නවා මේ අවිද්‍යාව තිබුණොත් මේ හේතු ටික සැකසුණොත් සංඛාර වෙනවා. සංඛාර වුණොත් විඥාන වෙනවා. විඥාන වුණොත් නාම රූප වෙනවා. ඔන්න ඔය චක්‍රය එහෙම වෙලා ලෝකේ ගොඩ නැගෙනවා. එහෙම ලෝකේ ගොඩ නැගෙන බව දැනගත්ත කෙනෙක් අවබෝධ කරගන්න කෙනෙක් මේ ලෝකේ නැති වෙනව නැහැ කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම අවිද්‍යා නිරෝධ වෙලා සංඛාර නිරෝධ වෙලා විඥාන නිරෝධ වෙනවා කියන එක අවබෝධ වෙච්ච කෙනෙක් සම්මාදිටියෙන් දැක්කපු කෙනෙක් ලෝකයේ ඇතයි කියන අනිත් පැත්තට අන්තියට යන්නේ නැහැ. එතකොට මෙයා මේ ලෝකයේ ඇතද නැතද කියන අන්ත දෙක අල්ලන්නේ නැහැ. හැබැයි ඒක අවබෝධයකට එයා තේරුම් ගන්නවා. මොකද්ද අවබෝධය? මෙතන මේ ක්‍රියාවලිය තමයි අවබෝධය. මේ ගොඩනැගීම සහ ලෝකයේ ඇතිවීම සහ ලෝකයේ නැතිවීම යන්නේ මේ පටිච්චසමුප්පාද කියන චක්‍රයේ උඩ. මේ පටිච්චසමුප්පාදයේ කියන චක්‍රය උඩ. එතකොට පටිච්චසමුප්පාදයේ කියන චක්‍රය ඔබට මම මේ කියන දේ පොතේ විදිහට තේරුණාට ඔබට හිතෙනවා මෙහෙම තේරිය කියලා. නමුත් මේක ඔබට අවබෝධයට හසු වෙන්නේ අර ක්‍රියාමාර්ගයට ගිහින් අරෂ්ඨාංගික මාර්ගයේ ගිහින් මේ පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්තාම ඔබත් ඒ தත්ත්වයටපත් වෙනවා. එතකොට ඔබ මේ ලෝකේ ඇතයි නැතයි කියන අන්තයටපත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඔබ ප්‍රායෝගිකව කරලා පුරුදු වෙලා ඔබම අවබෝධයෙන් සම්මාදිට්ඨිය දිනුන වෙලා විදර්ශනා ඥානය පහළ වුණු වෙලාවට තමයි ඔබ හරියටම පටිච්චසමුප්පාදයේ තේරුම් ගත්තා කියලා එන්නේ. ඒක තමයි වැදගත්. ඒ නිසා මේ දහම තේරුම් ගන්න යම් කිසි කෙනෙකුට ඡන්දය තියෙන්න ඕනේ. ඡන්ද චිත්ත වීර විමර්ශා තියෙන්න ඕනේ. එහෙම ගත්ත කෙනෙක් තමයි මේ දහම ඇත්තටම නිවන් දකින්නමද ඡන්දය තියෙන කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පොතක් විදියට ඉගෙන ගත්තට දහම තේරුමක් නැහැ. එහෙම කෙනෙකුට හැමදාම ජීවිතේ බණ අහන්න අහන්න ගැටලු තියෙන්නේ. හැමදාම ගැටලු. මොකද එයා මේක විදර්ශනාව තුල නැහැ. ප්‍රායෝගික විදර්ශනාව තුල නැහැ. මේ බුදුදහම තේරුම් ගන්න මේ ප්‍රායෝගික විදර්ශනාව තුල සිටින කෙනෙකුට. මොකද අපි ඇවිල්ලා අර දහම අහලා දහම තේරුම් අරගෙන උත්සාහවන්ත වෙලා මේ මාර්ගයට යන කට්ටිය. මොකද මේ අවුරුදු 2600කට වෙන අවස්ථාවේදී දේශනා කරපු දහමක් අපි විසින්ම තේරුම් අරගෙන යන ගමනක් තියෙන්නේ. ඒක නිසා අපිට යම් කිසි ප්‍රමාණයකට මේ විදර්ශනා වැඩි වීම උපකාර වෙනවා. එහෙම නැත්නම් අපිට ක්ෂණිකව යම් කිසි කෙනෙක් දහමක් කියනකොටම තේරෙන අවස්ථාවකට අපත් වෙන අය අද ලෝකේ නැහැ. ඒක නිසා අපිට
වීරිය වඩන්න වෙනවා විමර්ශන අපිට වීරියක් වඩන්න වෙනවා ප්‍රඥාව දියුණු කර ගන්න විමර්ශනයෙන් ඒකට ඡන්දයේ ඉඳලාමපත් වෙන්න ඕනේ එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල කොටසක් මම කිව්වේ එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කොච්චර වැදගත්ද කියලා තේරෙනවා ඒක නිසා මේ හැම දෙයක්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවත් අපි උපකාර කරගන්නේ මේ ප්‍රායෝගිකව මේ තේරුම් ගන්න එක ඇත්තටම ප්‍රායෝගිකව තේරුම් ගන්න මේ කුසල කුසල හඳුනගෙන යන ගමන කුසල කුසල ඔස්සේ විදර්ශනා වඩන ක්‍රමයක් ඒ විදර්ශනා ඔස්සේ සමාධිය ගොඩනගන ක්‍රමයක් මම මේ කිව්ව දේ පිළිබඳ ප්‍රායෝගික පැත්තටම බාර වෙලා මේක උත්සාහයෙන් දියුණු කරන්න ඔබට ක්ෂණික ප්‍රතිඵල නොපෙනෙන්න පුළුවන් නමුත් ඔබට ඉතාමත්ම වේගයෙන් යන්නත් එපා ඉතාමත්ම වේගයෙන් යනකොට ආරෂ්ඨාංග මාර්ගය දියුණු කරන එක ඒකත් හරියට වැරදි දිට්ඨියක් තමත් වේගයෙන් ආරෂ්ඨාංග මාර්ගය දියුණු කරනවා ඒකත් වැරදි දැන් සාමාන්‍ය ඉදිනිතා දේවල් කරන ගමන් සාමාන්‍ය වේගයකින් මේක දියුණු කරන්න බලන්න එතකොට තමන්ගේ වැඩ කටයුතු කරන ගමන් බුදුදහම තුල තමයි ඉන්නේ බුදුදහම තුල ඉන්නේ බණ අහහ නෙමෙයි බුදුදහම තුල ඉන්නේ මේ අසන දහම තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ප්‍රායෝගික ගමනකයි බුදුදහම ඉන්නේ එහෙම ඉන්න කෙනෙකු සිත කනස්සල්ලටපත් වෙන්නේ සිතේ බාහිර ලෝකේ පරිහරණය කරනවා සිතෙන් අතහැරෙන බව දැනගෙන බාහිර ලෝකේ පරිහරණය කරනවා සිතෙන් අතහැරෙන බව දැනගෙන එහෙම නැත්නම් තියෙන දේවල් අතහරින්න නෙමෙයි අතහැරෙන බව දැනගන්න එකයි මේ අතහරිලා අතහරිනවා කියන එකයි ඒකේ දෙකක් තියෙනවා සමහර දේවල් තමන් අතහැරියත් සිත තුලින් ඇලිලා තියෙන්න පුළුවන් ගෙදර තියෙන ෆ්‍රිජ් එක තව කෙනෙකුට දෙන්න පුළුවන් ෆ්‍රිජ් වලට ඇලිලා. හැබැයි ගෙදර තියෙන ෆ්‍රිජ් එක දීලා. එහෙනම් සිතෙන් අල්ල ගන්න ටික තමයි වැදගත්. සිතෙන් අල්ල ගන්න තැන ඒකට කාමයේ නොලැබෙන නිසා දුක් විඳින්න පුළුවන්. දුක් විඳින කෙනෙකුට සිත ඇතුලේ කාමයේ පිළිමත ඇලීම තියෙන්න පුළුවන්. හැබැයි දුක් විඳින අය අන්ත දුගී පුද්ගලයෙක් තුළ සිත තුළ කාමයේ පිළිමත ඇලීම තියෙන්න පුළුවන්. රජ වුණත් එහෙමයි රජ වෙලා සැප විඳින ගමන් මහල්ලෙක් මහලු වෙනවනේ දුක් විඳින්න පුළුවන් කියන දුක් විඳී කියන තේ සිත තුළ තියෙන්න පුළුවන් මම රජ වුණාට මම සැප වුණාට මම හිඟා කරන්න පුළුවන් කියන තේ සිත තුළ තියෙන්න පුළුවන් එහෙමදී සිතේ ඇල්ලගෙන ඉන්න පුළුවන් ඒ නිසා ඔය දෙපැත්තේ සැප පැත්තෙන් ගියත් දුක පැත්තෙන් ගියත් අපි මේ ලෝකේ පරිහරණය කරන විදිය මත තමයි තමන් කොච්චර දැඩිව ඔය අන්ත දෙක අල්ලන විදිය මත තමයි තමන් මේ ලෝකේ පරිහරණය කරන්නේ. ඒක නිසා අපි බාහිර දේවල් ලැබිච්ච දේවල් පරිහරණය කරනවා සිතින් අතහැරෙන බව දැනගෙන. මේ අතහැරෙන බව දැනගෙන. ඒත් ලෝකේ සැප කියලා දේවල් තියෙනවා. ඒ සැප නෑ කිව්වොත් ඒක බොරු. ඒක සැප කියන දේ පරිහරණය කරනවා අතහැරෙන බව දැනගෙන. ඒක දෙකක්. ඒක තමයි විය යුත්තේ. ඒතර ඒක අතහැරෙන බව දැනගන්නේ කොහොමද මම මේ කිව්ව විදියට විදර්ශනා වඩලා ඒක තේරුම් ගත්ත කෙනෙක් දන්නවා මේක පරිහරණය කරනකොට අතහැරෙන බව කලේ gedette ගෙනලා තියෙනකොට ලස්සන කලේ gedette ගෙනලා තියෙනකොට දන්නවා කැඩෙන බව එහෙම දැනගත්ත කෙනෙකුට යම් කිසි දිනක කැඩුනහම සිත තැවෙන්නේ නැහැ සිත ගැටෙන්නේ නැහැ මම හිතනවා මේක එදිනදා ජීවිතයේ සිත කය වචනේ සෑම දෙයකටම ගලප ගන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි